ඉතින් ජගුත වෙලා අහනවා නැන්දේ චිනික් මනට එවි නේද? එයා පව ආවහම මං යත එක රණ්ඩු කරන්න නැතෝ ඉන්න. ඒ වෙලාවෙදිම කියනවා පුතේ චිනික් යනවාගේ යාළුවෙක්නේ. මාත් දන්නවා. ඔයාට ඔයාගේ යාළුවව ගොඩක් මතක් වෙනවා ඇති. හැබැයි ඉතින් ඔයා පොරොන්දු වෙන්න ඕනේ. දැන් ඔයාගේ යාළුවව මතක් වුණා කියලා අඩන්නේ නෑ කියලා. ඒ වගේම මාත් ඔයාට පොරොන්දු වෙනවා. ඉක්මනින්ම චිනිව ගෙදරට එකරගෙන එනවා කියලා. එහෙම කියලා ඉම්ලි ආරණ්‍ය එක එනවා එළියට. අනෙක් පැත්තෙන් චිනි පැනලා යන ගමන් එන්නේ. ඇයි ටිකක් දුර දුවගෙන ගිහිල්ලා කෘෂ්ණ දෙවියන්ගේ දේව ප්‍රතිමාව දිහා බලාගෙන කියනවා. මං ඉම්ලිවයි ආරණ්‍යවයි දෙන්නව මොන ගැහෙනකම් මාත් එක දිගටම ඉන්න. කොමාරේ එවෙනකොටත් චිනිව අර මිනිස්සු එළවගෙන එන ගමන් චිනි හට මෙහට දුවදුව හැංගෙනවා. එහෙම හැංගිලා ඉන්න ගමන් ඇයා පව දේව ප්‍රතිමාවට කියනවා. අනේ කෘෂ්ණ දෙවියනේ, දැන් මගේ ගර්ල් පව එක ටික ටික අඩු වෙන ගමන් තියෙන්නේ. ඒත් ඉතින් මට නවතින්න විදිහක් නැහැ. මං ඉම්ලි ගැන තියෙන බලාපොරොත්තු නැති කරගන්නෙත් නැහැ. ඉතින් ඉම්ලි එවෙනකොට තාරණෙක් එන ගමන් ඉන්නේ. ඉම්ලි හනුව ඇයුවා වාහනේ හයියෙන් ඩ්‍රයිව් කරන්නේ. හදිසියේවත් අපිට චිනීව මිස් වුණොත් ආරෙන් කියනවා. ගතවන පැය හතරෙම අපි ඩ්‍රයිව් කරන ගමන් තමයි හිටියේ. අඩු ගානේ අපි දන්නේ නැහැ ඒ මිනිස්සු චිනීව එකරගෙන ගියේ කොහටද කියලා. ඉම්ලි කියනවා හරි මට දෙන්නකෝ ඔයාගේ මොබයිල් එක. ආරෙන් අහනවා ඒත් ඔයා කාටද දැන් කතා කරන්නේ? ඉම්ලි කියනවා මං කතා කරන්නේ මටමයි. ආරෙන් කියනවා ඉම්ලි මේ අහන්න පිස්සු වැඩ කරන්නේ නැතුව ඉන්න, ඔයා ටිකක් රිලැක්ස් වෙන්නකෝ. ඉම්ලි කියනවා මට මුලින් නම් පිස්සු හැදලයි හිටියේ, මට කිසි දෙයක් හිතාගන්න බැරි වුණා. හැබැයි දැන් මගේ මලේ වැඩ කරනවා, ඒ නිසා තමයි මට දැන් මතක් වුණේ චිනි නිතරම මගේ මොබයිල් එක තියාගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ සමහර විට දැනුත් චිනි ගාව මගේ මොබයිල් එක තියෙන්න පුළුවන්. මට මගේ ෆෝන් නම්බරයකට කෝල් කරන්න පුළුවන්නේ. ආරෙන් කියනවා හරියටම හරි. ඒ අතරේදී චිනි කල්පනා කරනවා කොහොමද මේ මිනිස්සුන්ගේ සද්දයක් නැති වුනේ? ඒ කියන්නේ මෙයාලා මෙතනින් ගිහිල්ලවද්ද? ඇයි කියනවා ඉම්ලියා මං ඔයාව හොයාගෙන එනවා, මගේ සම්පූර්ණ ගර්ල් පව එකම මං යොදවනවා. ඉම්ලි කොහොම හරි ආරෙන්ගේ ෆෝන් එකෙන් ඇගේ නම්බර් එක කනෙක් කරගෙන චිනීන ලොකේෂන් එක හොයාගන්නවා. මෙයාලා මෙයා ඉන්න තැනට යන ගමන් ඉන්නේ. ඊට පස්සේ ඉම්ලි ගන්නවා කෝල් එකක් ඇගේ නම්බර් එකටම. තෙන් චිනි ෆෝන් එක ආසය කරනවා. අනේ ස්වීට් පොටැටෝ, මට අමතක වුණානේ ඔයාගේ ෆෝන් එක මං ගාව තියෙනවා කියලා. බලන්න මං කොච්චර මෝඩයිද කියලා. ඇයි ඉම්ලි කියලා කතා කරද්දිම අර මනුස්සයෙක් කැවිලා චිනිගේ අතින් ෆෝන් එක උදුර ගන්නවා. ඉම්ලි චිනි කියලා කෑ ගහනවා. අනේ චිනි මොකද උනේ? ඇයි කියනවා ආරියන්ට. මට චිනිගේ කතානේ මේ දැන් ඇහුණා. හැබැයි යා මොකුත් කතා කරන්නේ. අනේ පුතේ මොන හරි කියන්න. ආරියන් කියනවා ඉම්ලි සන්සුන් වෙන්න. චිනිගේ ෆෝන් කෝල් එක ආන්සර් කරානේ, ඒ වගේම ඔයත් එක්ක කතා කරා. ඒක තේරුම යා පරිස්සමෙන් ඉන්නවා කියන එක. ඔයා මට හරියට ලොකේෂන් එක කියන්නකෝ. අපිට පුළුවන් ඉක්මනට මේ තැනට යන්න පුළුවන් වේවි. ඉතින් ඉම්ලියේ ලොකේෂන් එක බලාගෙන කියනවා ආරියන්ට. ඒ අතරේදී අර මිනිස්සු ගංගාව හැංගිලා ඉඳලා චිනිවත් අරගෙන එනකම චිනි කෑ ගහන ඔයාලා කොහෙද මාව මේ එක්කරගෙන යන්නේ? මට ඉම්ලිගේ මොබයිල් එක දෙන්න. මේ මිනිස්සු චිනිගේ අතේ තියෙන මොබයිල් එක උදුරගෙන එහෙමම බිමට දානවා. චිනි කෑ ගහනවා කොහටද මේ මාව එක්කරගෙන යන්නේ? මෙයාලා ඊට පස්සේ චිනිව කායික ඇතුළට දාගන්නවා. ඊට පස්සේ කායිකත් අරගෙන වේගෙන් යනවා. කොහොම හරි ඒ කායිකයි අයන්ගේ කායිකයි දෙක මාරු වෙනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ මෙයාලා හොයාගන්නවා මොබයිල් එක තියෙන තැන. ඉම්ලි දකිනවා මේක බිම වැටිලා තියෙනවා. ඉම්ලි කියනවා මේ මිනිස්සු ෆෝන් එක බිම දාලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් චිනි මෙතන නෑනේ. ආරියන් එතන තිබුණ ටයර් වල පාරවල් බලලා ඉම්ලිට කියනවා මෙයාලා මෙතන ඉඳලා තියෙනවා ඉම්ලි. ටංකාලා කායික ඇතුළට නගින්න. එයාලා මෙතනින් තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ආරියන්ගේ ගෙදර කට්ටිය එකතු වෙලා පෝෂාව තියෙන ගමන් චිනිව කරදරයක් නැතුව බේරගෙන එන්න පුළුවන් වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවා. අනෝ කියනවා මල්නිට බේබි මට නම් තේරෙන්නේ නැහැ මේ ගෙදර තියෙන සිස්ටම් එක මොකක්ද කියලා. මෙයාලා ගෙදර ඉන්න දරුවන්ට සවන්ස්ලව විවාහ කරගන්න ඉඩ දෙනවා. ඊට පස්සේ ඒ හොරු වෙනුවෙන් මෙයාලා ප්‍රාර්ථනා කරනවා. ඒ වෙලාවේදී අනෝ කියනවා මාලනි ඔයා මෙහෙම වැඩක් කරන්න, අර කෙනගේ ෆොටෝ එකත් එක්ක මාලගේ නිවුස් චැනල් එකේ මෙහෙම දෙයක් දාන්න. මේ කෙල්ල ගෙදර තිබුණු රත්තරම් පිළිමයත් හොරකම් කරගෙනම පැනලා ගිහිල්ලා කියලා සුන්දර කෑ ගහනවා. අම්මේ මේ මිනිස්සුන්ට එක එක දේවල් කියන එක නවත්තන්න කියන්න. අර්පිතත් කියනවා අම්මේ
ඔයා මෙයාලා කියන දේවල් නවත්තන්න. නර්මදා එතකොට සුන්දරටයි අර්පිතාටයි කියනවා පෝෂාව කරන්න කියලා. අර්පිතා පව් කෑ ගහනවා. මෙයාලව නවත්තනවා වෙනුවට අම්මා මොකද්ද මේ කියන්නේ? ඉම්ලේ තින දෙවියන් වඳින ගමන් ඉක්මනින් මෙයාලට චිනිව හොයාගන්න අවස්ථාව දෙන්න කියනවා. ඒ අතරෙදි චිනිව එකරගෙන යන කායකේ බ්‍රේක් ඩවුන් එකක්. මේ මිනිස්සු එළියට බැහැලා. අරිනු ඉම්ලේ දෙන්න මේ කායක ගාවින්ම යනවා. චිනි කායකේ වින්ඩෝ එකෙන් දකිනවා මෙයාලව. මේ මිනිස්සුත් දකිනවා. අර කායක යන්නේ අපි මේ කෙල්ල උසප පවුලේ කට්ටිය නේද? පැත්තෙන් මාලෙනි චිනිගේ ෆොටෝ එකක් එවනවා ස්වැප්නිල්ට. ඒ ෆොටෝ එක දාලා අනෝ කියප වැඩේ කරන්න කියලා තමයි මේ කියන්න හදන්නේ. හැබැයි ඉතින් අනෙක් පැත්තෙන් මාලනී කියන දේවල් ඇහෙන්නේ නැහැ. මොකද අරෙන්ගේ ගෙදර පෝජාව තියෙන නිසා. මාලනී මහා සද්දට කියනවා ස්වප්නිල් වාට මං කියන දේ ඇහෙන්නේ නැද්ද? ඒ අතරේදී ඉම්ලේ කියනවා අරෙන්ට වාහනේ නවත්තන්න කියලා. අරෙන් අහනවා ඒත් ඇයි? අපි අර මිනිස්සුන්ගෙන් ගිහිල්ලා ආමුද චොට්ටක්. ඉතින් ඉම්ලේ අරෙන් දෙන්න කායකෙන් එළියට බැහැලා මේ මිනිස්සු කවට ගිහිල්ලා අහනවා. අයියේ මේ ඉන්නේ අපේ දුව. ඔයාලා මේ බබාව කොහෙද හරි දැක්කද? මිනිස්සු කටියක් මෙව පැහැරගෙන ගිහිල්ලා. කොමාරි ඉතින් මේ මිනිස්සු බොරු කියනවා. නෑ නෑ අපි මෙහෙම බබෙක් වෙනක් දැක්කේ නෑ. අපිත් මේ පූජාව තියන දේවාලයට යනකම මේ මනුස්සයා කියනවා බ්‍රේක් ඩවුන් එක නම් ෆික්ස් කරගත්තා. එහෙමනම් දැන් අපිට යන්න පුළුවන්. ඒ අතරෙදි ගෙදර කටිය හයියෙන් පූජාව ගන්න නිසා මාල්ලේ ඉන්නේ කේන්තියෙන්. මේ මිනිස්සු මේක කරන්නේ හිතාමතාමයි. හැබැයි ඉතින් ඔයාලට අපහු චිනේව නම් ගෙන්න ගන්න වෙන්නේ නෑ. මාල්ලේ හට යන්න හදද්දිම සුන්දර කියනවා ජකුට, ජකු බලන්නකෝ අර මාලිනී නැන්දා ප්‍රසාත් අරගන්නේ නැතුවම තමයි යන්න හදන්නේ. ඔයා දුවල ගිහලා මේ ටික යට දෙන්නකෝ. ජකු ගිහලා මාලිනී අතේ තියෙන මොබයිල් එක බිම දාලා පෝෂාව දෙන්න තමයි මේ හදන්නේ. ජකු කියනවා අනේ සොරි ආන්ටි. අනෝ කෑ ගහනවා මට නම් තේරෙන්නේ නැහැ. මෙහෙ එන හැම පාරකම මගේ දුවගේ මොබයිල් එකට මොකද වෙන්නේ කියලා. මේක තමයි මෙහෙ ආවට පස්සේ කැඩුණු දෙවෙනි ෆෝන් එක. මල්ලී මොබයිල් එක අරගෙන කියනවා මේකත් සම්පූර්ණයෙන්ම කැඩිලා වගේ. මං කොහමද දැන් අර මිනිස්සුන්ව කන්ටැක්ට් කරගන්නේ? මේ අතරේදී ඉම්ලේ කියනවා මට දැනෙන්නේ චිනී මේ හරියම ඉන්නවා වගේ. අරින් කියනවා මේ මිනිස්සු මොකක් දැකලා නැහැනේ. අපෙත් කිසිම දෙයක් දැක්කේ නැහැ. මං හිතන්නේ ඒ නිසා අපි මෙතනින් යමු ඉම්ලේ. අර කායක මෙතනින් පාස් වෙනවත් එක්කම චිනීගේ අත කායක වින්ඩෝ එකෙන් ඉම්ලේ දකිනවා. ඉම්ලේ කෑ ගහගෙන දුවගෙන යනවා ඉස්සරහට. පස්සේ මෙයාලා දෙන පුළුවන් තරම් ඉක්මනටම කායකට නැගගෙන ඒ කායක ෆලෝ කරනවා. ඒ අතරදී මාලනී අනෝට කියනවා අම්මේ මට අර මිනිසුන්ගේ නම්බර් එකක් මතක නැහැ. එහෙනම් මේකේ මං කොහොමද මේ මිනිසුන්ව වෙන ෆෝන් එකකින් කන්ටැක්ට් කරගන්නේ? මෙයාලා දෙන කතා කරන තැනට එකපාරටම නීලා වෙලා කියනවා මම නීලා. මම නීල හස වගේ. ඒ කියන්නේ මම හැම දෙයක්ම දන්නවා. මගෙන් කිසිම දෙයක් හංගන්න බෑ. ඔයාගේ ප්‍රශ්නෙත් තේරෙනවා. මාලනී කියනවාට කියන දෙයක් තියෙනවා නම් කෙලින්ම කියන්න. ඔයාට කීයක් ඕනද මේ රහස රකින්න? නීල කියනවා ධනවත්කම මට උපතින්ම ලැබුණු දෙයක්. ඕන කරන්නේ වගේ එක පොරොන්දුවක් විතරයි. ඉම්ලි වැළවපු ගමම්ම ඔයා මගේ ප්‍රීතව අරෙන්ට විවාහ කරවලා දෙන්න ඕනේ. අනු අහනෝ මගේ දුව මේ තරම් මහන්සි වෙලා වැඩ ටික කරගත්තට පස්සේ ඔයාට ඕන කරන්නේ අර මෝඩ ප්‍රීතව මිස්ටර් ආතෝට විවාහ කරලා දෙන්නද? අරෙන් මැරි කරනවා නම් මැරි කරන්නේ. එතකොටම මාලනී කියනවා අරෙන් ප්‍රීතව මැරි කරනවා. මිස් නීලා ඉම්ලි මගේ හොඳ පැත්ත නැති කරලා දැම්මා. හැබැයි මං පොරොන්දු රකින්න කෙනෙක්. අරෙන් ඉක්මනින්ම ප්‍රීතව මැරි කරනවා කියලා මං ඔයාට පොරොන්දු වෙනවා.